excuse me මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද පුළුවන් පුළුවන් take a seat thank you very much journalist කෙනෙක්ද ඔව් අම්මෝ එහෙනම් take a go අර්ජුනගත්ත hot chocolate එකක්ද නෑ නෑ අපි ඉස්සෙල්ලා කතා කරලා ඉමුද journalist කෙනෙක් අපේ ගෙදරකට ආවොත් හවසකට ඉතින් මම ඉතින් අතාරින්නේ නෑ හොඳට සංග්‍රහ කරන්න hot drink එකක් තමයි දෙන්නේ නෑ නෑ අපි ඉස්සෙල්ලා කතා කරලා ඉමුකෝ කතා කරමු මට පුළුවන් ද ඔබතුමාට ඔබතුමාට කියන්න පුළුවන්ද මේ රටේ ආර්ථිකය ගැන ආර්ථිකය ඉතින් හොඳයි නේද ඔබතුමාගේ plans මොනවද කියන්නකෝ මගේ plans කියන්නේ මේ මම දැන් අවුරුදු 52ක් වෙනවා මගේ බිරිඳට අවුරුදු 50යි ඉතින් මම යාව ප්‍රසෙන්ට් එකක් දෙන්න හදනවා යාට මේ අවුරුදු 50 පිරිමි නිමිත්තෙන් 50 කියන්නේ ඉතින් ලොකු වයසක් නේ මොනවාගේ ප්‍රසෙන්ට් එකක්ද දෙන්න හදන්නේ ඔබතුමා යාට දෙන්න හදන්නේ මම පුංචි කාර් එකක් පුංචි කාර් එකක් ස්පෝර්ට්ස් කාර් එකක් කීයක් විතර වෙයිද මම හිතන්නේ ලක්ෂ 350ක් විතර පුංචි කාර් එකක් තමයි අරන් දෙන්න හදන්නේ තව මොනා තියෙන ඔබතුමාගේ plan තව කියන්නේ ඉතින් මේ මගේ ළමයි දෙන්නෙක් ඉන්නවා ලොකු පුතා ඉන්නේ පුතා වැඩිමල පුතා ඉන්නේ ඇමරිකාවල දුවට ආසයි මේ කැනඩාවට යන්න දුව ආස හරියට සීතලද දැන් මේ දවස්වලත් ඉන්නේ දුව නුවරඑළිය ගිහිල්ලා ඉන්නේ අශ්‍රවදින ගිහිල්ලා ඉන්නේ යාළුව කට්ටියක් එක්ක ඉතින් මේ දුවගේ ඉතින් ආසාවල්නේ එයාට ඉතින් අරිනවා මම ඔය කැනඩාවගේ සීතල පළාතකට එයා හරි ආසයි මේ සීතල වලට තව මොනවද තියෙන්නේ ඔබතුමාගේ ඉදිරි බලාපොරොත්තු වෙන ඉදිරියේ තියෙන්නේ ඉතින් අර වත්තක් ගන්න හදන්නේ මේ කුරුණෑගල පැත්තේ පොඩි වත්තක් ගන්න හදන මොන වගේ වත්තක්ද පොල්ලොත්තක් ඉතින් කුරුණෑගල පොල්නේ තියෙන්නේ හා ඒ කියන්නේ ඔබතුමා වත්තක් අරන් ඒකේ වගා කරන්න හදනවද නෑ වගා කරන්න කල් නෑ අපිට එච්චර නෑ අපි වගා කරපු එකක් තමයි ගන්න හදන්නේ දැන් පොල් හොඳ මාකට් නේද පොල් ගණන් යනෝනේ පුදු විදියට ඒක අපිට හරි ලාභයි ඒක පොල් වත්තක් ගත්තොත් ලබන සැරේ වෙනකොට පොල් කීයද රුපියල් මං හිතන්නේ 200 300ක් වෙයි ආ එතකොට ඔය ඔය කියන මිල ගණන් වලට ජනතාවට දරන්න පුළුවන්ද ජනතාව නෙමෙයි ඉතින් මගේ බිස්නස් එකනේ මගේ ඉතින් මේ මම ව්‍යාපාරික වශයෙන් ඒ වගේම තවත් මගේ බිස්නස් තියෙනවා ව්‍යාපාරික වශයෙන් මේ ටික මම කරගෙන යනවා මෙච්චර රටේ උද්දමනයක් තියෙද්දි ඔබතුමා ඔය කතා කරන විදිය ඔබතුමා කවුද ඔබ දන්නේ නෑ ඇත්තටම මට හඳුනගන්න බෑ ඔබතුමා කවුද මම මේ මන්ත්‍රීතුමානි මෙහි ඉන්නේ ආ ඒක මිසක් මගේ තව ප්ලෑන්ස් තියෙනවා මේ පිටරෙන් නෙමෙයි තව මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ අවුරුද්ද අවසානයේ මේ අපේ වික්‍රමසිංහ මහත්තයා දැන් අලුතෙන් කැබිනට් සංශෝධනයක් ගේනවානේ මේ මම ට්‍රයි එකක් දෙනවා මේ ඇමතිකමක් ගන්න ඒකත් මතක තියාගන්න ඒකත් මේ ජර්නලිස් කෙනෙක් විසින් ඒකත් තියාගන්න ආ හා 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 ඔව් මට මතක තියෙනවා මොකද මෙතුමා කිව්වනේ ජනතාවට පරිතල කරගන්න කියලා. එතකොට ජනතාව විතරක්ද පරිතල කරගන්නේ? හැමතිගොල්ලෝ? ඒගොල්ලෝ පරිතල කරගන්නේ? මම බෙල්ට් එක දාලා තියෙනවා. මම බඩ පේනවද? බඩ නෙමෙයි. පොඩ්ඩක් හිතන්නේ ජනතාව විඳින හසිරුතාවය ගැන. මන්ත්‍රීගොල්ලන්ට නම් කාලා බීලා සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඒනෝට ජනතාව විඳින්නේ අපා දුකක්. හිතා ගන්න පුළුවන් ඔබතුමාව දැක්කම. හ්ම්.